ආයුබෝවන් එක්සෙල් වල අලුත් වීඩියෝකුත් අරගෙන ඔන්න මම අදත් ආවා මේකදී ඔයගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම මේකත් අරන් ඉන්නේ ගොඩක් වෙලාවට ලොකු එක්සෙල් ෂීට් එක data ඇතුළත් කරලා තියෙන ටේබල් එකක් තියෙනවා නම් ඒ ටේබල් එක අපට යම් තොරතුරු බලා ගන්න අවශ්‍ය වෙන වෙලාවදී අපි මේක පල්ලෙහාට සහ පැත්තට ස්ක්‍රෝල් කරන පල්ලෙහාට සහ පැත්තට ස්ක්‍රෝල් කරන වෙලාවවලදී මේකේ උඩ ටයිටල් ටික ඒ කියන්නේ අපි මොන කොලම්ස් මොන විදියට මොන කොලම්ද මේකේ තියෙන්නේ කොලම් එකේ මොනවද ටයිටල් එක නැත් මොකද්ද කියන විස්තරය අපට උඩට ස්ක්‍රෝල් වෙලා යනවා. එතකොට අපිට බලා ගන්න බෑ මේ මොන කොලම් එකද මේකේ අපි තුමු ගණන් නැත්තම් ඩේට්ස් මොන හරි තිබ්බොත් අපිට එක පාටව මේක බලා ගන්න බෑ මොකද්ද අදාළ කොලම් එක නිතරම පාවිච්චි කරන්න නැති ටේබල් එකක් නම් ඒක මතක නැති වෙනවා බලා ගන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට උඩට ස්ක්‍රෝල් කරලා බලන්න වෙන මොකද්ද මේ කොලම් එකේ ඒ වගේ දේ. එතකොට අපිට ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන්කම තියනවාද මේකේ උඩ තියෙන මේ ටයිටල් ටික හෙඩින් එක ඒ වගේ දේවල් නවත්තලා අපිට ඉතුරු කොටස් ටික විතරක් ස්ක්‍රෝල් කරන්න පුළුවන් අවස්ථාවක්. එහෙම එකක් තියෙන එක්සෙල් වල අපිට පහසුකමක් දීලා අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. අපි ඒකට කියන්නේ ෆ්‍රීස් කරනවා කියලා. අපි බලමු ෆ්‍රීස් කරන්නේ කොහොමද කියලා. අපි යන් එහෙනම් කරන්නේ කොහොමද කියන එක බලන්න. අපි යනවා රයිට්. අපි මේ වගේ අවස්ථාවක බලමු කොහොමද අපි මේක ෆ්‍රීස් කරන්න කියලා. කියන්නේ අපි මේ වගේ ටයිටල් ටික හෙඩින් ටික තියාගෙන අපිට ඉතුරු කරුණු ටික විතරක් පල්ලෙහාට පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන ස්ක්‍රෝල් කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද? එහෙනම් පහසුකමක් තියෙනවද කියලා. එක්සෙල් වල අපි ඒක කරන විදිය තමයි දැන් අපි මේ බලන්න යන්නේ. මේ මම කරන්නේ මේකේ උඩ තියෙන මේ කොලම්ස් වලට අදාළ ටයිටල් ටික හෙඩින්ස් මේ හෙඩින්ස් ටික තියෙන රෝ එකම සිලෙක්ට් කරනවා. අදාළ රෝ එක සිලෙක්ට් කරනවා. අපි එතනින් ඒ අදාළ රෝ එකෙන් පහළ කොටස තමයි අපට ඒ අදාළ නැත්නම් ඒ රෝ එක තමයි අපට ලොක් කරන්න ඕනේ. නැත්තම් අපිට මෙතන ෆ්‍රීස් කරලා තියාගන්න අවශ්‍ය වෙන්නේ. අපි එක මම ඒ මේක මුල්ම රෝ එක තියෙන්නේ මම මුල්ම රෝ එක ක්ලික් කරනවා. ක්ලික් කරලා view කියන එකට යනවා. view වල තියෙනවා freeze කියලා තැනක්. මෙන්න මෙතන freeze කියලා තැනක් තියෙනවා. අපි ඒක ක්ලික් කරනවා. ක්ලික් කරලා මෙතන තියෙනවා freeze top row. උඩ ඉහළ කියලා freeze කරන top row එක ක්ලික් කරනවා. ක්ලික් කරාම බලන්න මේක කරකවනකොට අපිට රෝ එක එතනම තියෙද්දි ඉතුරු අපේ ටේබල් එකේ තොරතුරු ටික උඩට අපට ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන්. එතකොට මම හිතන්නේ වැඩක් කරද්දි ගොඩක් පහසුයි අපිට බලා ගන්න මොනවද ඒ කොලම් එකට අදාළ දේවල් කියලා. එතකොට ඒ ෆ්‍රීස් එක ආපහු අනිත් පැත්තට අවශ්‍ය නැත්තම් අපි ඒක උඩ ආපහු ඒ විදිහටම ක්ලික් කරලා ෆ්‍රීස් කියන තැනට ගිහිල්ලා ඒ උඩ එක අන්ෆ්‍රීස් වෙනවා. ඒ වෙලාවට අන්ෆ්‍රීස් කරාම බලන්න ෆ්‍රීස් පෑන්ස් කියලා එකක් තියෙන්නේ. ඊට පස්සේ අන්ෆ්‍රීස් වෙනවා. අපි ෆ්‍රීස් එකක් දුන්න ගමන් ඒක ක්ලික් කරාම බලන්න මේ විදිහට ආපහු ස්ක්‍රෝල් වෙලා යන උඩට ඒ ටයිටල් ටිකයි මොන හරි හෙඩින් එකක් තියෙනවනේ ඒ දේවල් ඒ තොරතුරු. අපිට ඒක මේ টপ එකට කරන්න පුළුවන් වගේම ලෙෆ්ට් එකට අවශ්‍ය තැනකට කොලම් පැත්තෙන් කරන්නත් පුළුවන්. ඒ රෝස් පැත්තෙන් ඒක කරේ කොලම් පැත්තෙන් කරනවා නම් අපි අවශ්‍ය අපි සාමාන්‍ය විදිහට දෙනවා නම් ෆ්‍රීස් මේකේ තියෙන ෆ්‍රීස් ෆස්ට් කොලම් කියලා අපිට මුල් කොලම් එකට දෙන්න පුළුවන්. ඒක ක්ලික් ඒක දීපු ගමන් මුල් කොලම් එක තියෙද්දි ඉතුරු කොලම් ටික යනවා පැත්තට පේනවා ඇති. ඉතුරු කොලම් ටික යනවා මුල් කොලම් එක යන්නේ නැහැ. අපිට මුල් කොලම් එක නේ කොලම් ස්කීපයක් වුණා. දැන් අපි ආපහු වන් ෆ්‍රීස් කරනවා. කොලම් ස්කීපයකට පස්සේ නම් ඒ සිද්ධිය වෙන්න ඕනේ. අපි කරන්නේ අදාළ කොලම් ටික ක්ලික් කරනවා. කොලම් කීපයක් එකපාරට ක්ලික් කරන්න ඕන නම් මේ සිලෙක්ට් කරන්න ඕන නම් අපි කරන්නේ කොලම් කීපයක් එකපාරට සිලෙක්ට් කරන්න ඕන නම් අපි කරන්නේ මුල් කොලම් එක ක්ලික් කරලා shift key එක ක්ලික් කරගෙන අපිට සිලෙක්ට් වෙන ඕන අවසාන කොලම් එකේ ක්ලික් කරනවා. එතකොට කොලම්ස් ටික සිලෙක්ට් වෙනවා නිකන් සිලෙක්ට් ටූල් එක වගේ. රයිට්. අපි කරන්නේ ෆ්‍රීස් කියන තැනට යනවා. ගිහිල්ලා මේ ෆ්‍රීස් ෆෑන්ස් කියන එක ක්ලික් කරමු. දැන් බලමු අපි මේක ස්ක්‍රෝල් කරලා දැන් ඒ ටික විතරක් තියෙද්දි page එක යනවා. page එක ඉතුරු ටික ෆ්‍රීස් වෙලා යනවා. හරි. right hari then eka apo unfreeze enna ona unfreeze kiyala dena etakota sampurna page ekama yana iting man hitanne eka pahasuwe wedak karaddi eka karannat apata pahasuwe loku deyak neme ogalla wedak karaddi me wage dewal pahasu krama pawichchi karanna etakota me e hadala thiyenne e widiyata e pahasukan deilla thiyenne software wala e widiyata meka professional software kiyanne මේක තමයි අංක එකේ software එකක් මේ Microsoft Excel කියන්නේ. ඉතින් ඒකෙන් මේ ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි
පොඩි පහසුකම් දීලා පොඩි පොඩි පහසුකම් නැහැ අතන ලොකු පහසුකමක් ඒ වගේ දේවල් තියෙන එක. ඉතින් ඒ වගේ දේවල් ප්‍රයෝජනට ගන්න ප්‍රමාණය අඩුයි. ඒකින්ද ඒ වගේ දේවල් වැඩක් කරද්දී ප්‍රයෝජනට ගන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් බලන්න කෙනෙක් තව කෙනෙක්ට ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලෝ නොටිෆිකේෂන් එකක් එනවා. එතකොට හරි නම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.